ඔක්කොම සෙන්ටිමීටර් 5යි. අඳින්න දන්නවා. අඩුව දිබ්බෙන් දැන් දැන් ගියා. දැන් කොහොමද අපි නිර්මාණය කරගන්නේ? ළමයි මම මුලින්ම ඕගලන්ට කියලා දුන්නා කොහොමද හරියට සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගන්න කියලා. ඒ වගේ මයි මම ඊට පස්සේ කියලා දුන්නා කොහොමද හරියට සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න කියලා. හරි. මම ඊට පස්සේ ඕගලන්ට කිව්වනේ වීඩියෝ එක අන්තිමේදී අපි අද කතා කරනවායි කියලා කොහොමද සවිදි ෂඩාශ්‍රයක් හරියට නිර්මාණය කරගන්න කියලා. අපි අද බලමු හරියට සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. अभी उदाहरण गोट क्यू सेंटीमीटर सेंटीमीटर की अद्धाने अभी कम सेंटीमीटर पहाक दिग पादया सेंटीमीटर पहाक वो सविधि षडाश्रय निर्माण करना षडाश्रय निर्माण करगा දැන් බලන්න ඔයාට පාදයක් සෙන්ටිමීටර් 5ක් වූ සවිදි ෂඩාශ්‍රයක් අඳින්නයි කියලා කිව්වොත් මොකද කරන්නේ අඳින්න කියලා කිව්වොත් මොකද කරන්නේ අඩුල ගන්නවා සටසට ගාලා ඔන්නෝම ෂඩාශ්‍රයට පාදායයි මෙහෙට දැම්මා මදැම්මා ඔන්නෝම ඇඳ ගන්නවනේ අඩුලෙන් අඳින්න දන්නවා मेक नाम करो ए बी सी डी ई एफ की मेक पादया मुका सेंटीमीटर पहाय मे पाद्या सेंटीमीटर पहाय मे पाद्या सेंटीमीटर पहाय मे पाद्या पहाय मे पाद्या पहाय मे पाद्या पहाय ओकम सेंटीमीटर पहाय अंदी मेदा अड्रो दिब्बे कहुमत निर्माण करगा निर्माण करगणी නිර්මාණය කර ගැනීම පළමු පියවර ටික මම කලින් වීඩියෝස් දෙකේදී කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා මෙතනට එන්න තාමත් ඒක බැලුවේ නැත්නම් එහෙම නැතුණු තේරෙන්නේ නැති වෙයි සමහර කොටස්. අපි දැන් ආවොත් සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කර ගන්න තැනට එක පාදයක් සෙන්ටිමීටර් 5ක් වෙච්ච රේඛා ඛණ්ඩ 6ක් තියෙනවා. වාට මොකද කරන්න වෙන්නේ මේ सेंटीमीटर पहाने रेखा खंड हया एंडे मैं ईटवाड़ा लेसि क्रम की तिना मुखद वयाल दिनगण सेंटीमीटर पहाक दिग सविधि इक पादया सेंटीमीटर पहाक दिग सविधि अंदना की ओया एंडवा कवकटे सेंटीमीटर पहाक वेच अरयान वूर्त्या सेंटीमीटर पहाक අරයක් තියෙන වෘත්තයක් ඇඳ ගන්න. අපි ඇඳ ගමු. මුලින්ම කවකට්ටට සෙන්ටිමීටර 5ක් ගන්න ඕනේ. කවකට්ට මෙතනින් තියලා සෙන්ටිමීටර 5ක් අර ගන්න ඕන කවකට්ටට. කවකට්ටට සෙන්ටිමීටර 5ක් ගන්න විදිය කියලා දීලා තියෙන්නේ. ඔන්නෝම බිඳුවර තිබ්බා. පහට නකන් ඇද්දා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි අඩු ලයින් කරනවා. කවකට්ටෙන් ඇඳ ගන්නවා සෙන්ටිමීටර පහක අරයක් තියෙන වෘත්තයක් සෙන්ටිමීටර් පහක අරයක් තියෙන වෘත්තයක් ඇඳගෙන ඊට පස්සේ මොකද කරන්නේ අපි තවමත් කවකට වෙනස් කරන්න යන්නේ නැහැ කවකට වෙනස් කරන්න යන්නේ නැතුව වෘත්තයේ කැමති තැනකින් කවකටේ උඩ තිබ්බා මෙන්න මෙහෙම පරිධිය කපා ගන්නවා එක චාපකින් ආයේ කැපිච්ච තැනට කවකටේ උඩ තිබ්බා ඉස්සරහින් තව චාපයක් ඇඳ ගන්නවා මෙන්න මෙහෙම ආයේ ඒ කැපිච්ච තනින් තුඩ තියනවා ගිහිල්ලා තවත් චාපයක් ඇඳ ගන්නවා ආයේ කැපිච්ච තනින් තුඩ තියනවා තවත් චාපයක් ඇඳ ගන්න ඕනේ आय कैपिच तीन दूर दीनवा तवा चापया कहना कंडो
ආයේ ඒ කැපිච්ච තැනින් දුර දිනවා ඔයාට තවත් චාපයක් ඇඳ ගන්න වෙනවා මෙන්න මෙහෙම ඔයා මේ ටික හරි ඇඳගත්තා නම් ඔයා මේ ටික හරියට ඇඳගත්තා නම් ඔයා මේ කැපිච්ච තැනින් ආයේ තුඩ තිබ්බොත් ගිහිල්ලා අඳින්න ට්‍රයි කරොත් තව චාපයක් ඔයාගේ කලින් චාපේ උඩටම හරියටම වැටෙන්න ඕනේ ඔන්න ඔය විදියට මොකද කරන්නේ ඊට පස්සේ මේ කැපිච්ච තැන් ටික ඔක්කොම ඊට පස්සේ අපි ආ කරගන්නවා මෙන්න මෙහෙම මෙතන ඉඳන් මෙතනට හරියටම කැපිච්ච තැනට තමයි යවෙන්න ඕනේ කැපිච්ච තැනට මෙතන ඉඳන් මෙතනට ඕ මෙතන ඉඳන් මෙන්න මෙතනට යවෙන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට ඔන්න ඔයාට හම්බ වෙනවා දැන් A B C D E F වෙච්ච සවිදි ෂඩාශ්‍රය හරියටම එක පාදයක් 5 සෙන්ටිමීටර උ සවිදි ෂඩාශ්‍රයක් ඔන්න ඔයාට දැන් හම්බ වෙනවා අපි තව උදාහරණයක් ගමු ඉක්මනට වාඩ කිව්වොත් පාදයක් 4.5 සෙන්ටිමීටර වූ සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න කියලා. සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරගන්න කියලා. මොකද කරන්න ඕනේ වා? සෙන්ටිමීටර 4ක් අරයක් තියෙන සෙන්ටිමීටර 4ක අරයක් තියෙන වෘත්තයක් ඇඳ ගන්නවා. සෙන්ටිමීටර 4ක අරයක් තියෙන වෘත්තයක් ඇඳ ගන්නවා. කොහොමද කව කට්ටට සෙන්ටිමීටර 4ක් ගන්නවා අපි? හරි අඩු ලයින් කරලා කව කට්ට තියලා ඕම වෘත්තයක් ඇඳ ගන්නවා කව කට්ට වෙනස් කරන්නේ නැතුව ඒ විදිහටම පරිදියෙන් තිබ්බා කව කට්ට දුඩ මෙහෙම චාපයක් ගහ ගන්නවා ආයේ මෙතනින් තිබ්බ දුඩ කැපිච්ච තැනින් දුඩ තිබ්බා තව චාපයක් ඇඳ ගන්නවා ආයේ කැපිච්ච තැනින් ආයේ තුඩ තියෙනවා තව චාපයක් ඇඳ ගන්නවා ඒ කැපිච්ච තැනින් ආයේ තුඩ තියලා තව චාපයක් ඇඳ ගන්නවා ඒ කැපිච්ච තැනින් ආයේ තුඩ තියලා තව චාපයක් ඇඳ ගන්නවා ඒ කැපිච්ච තැනින් ආයෙත් උඩ තියලා තව චාපයක් මෙහෙම ඇඳ ගන්නවා මේ කැපිච්ච ටික හරියටම ඔයා කපා ගත්තා නම් එතනින් උඩ තිබ්බට පස්සේ මෙන්න මෙතනට හරියටම ඒ චාපේ දිගම එන්න ඕනේ කව කට්ට දිග හරියට මේ චාපේ මතට වැටෙන්නම ඕනේ දැන් මොකද වෙන්නේ ඔයාලඟ දැන් තියෙනවා මේ කැපිච්ච ලක්ෂ ටික මේ කැපිච්ච ලක්ෂ ටික ඔයාලඟ දැන් තියෙනවායි කියලා කියන්නේ මොකද වෙන්නේ ඔයාට මේ ටික යා කරගන්න පුළුවන් මෙන්න මෙහෙම තනට තනට මෙතනට 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 හරියටම වෘත්තේ කැපිච්ච තැනට තමයි යාවෙන්න ඕනේ වෘත්තේ කැපුණු තැනට තමයි යාවෙන්න ඕනේ ඔන්න ඔය විදියට දැන් ඔයාට හම් වෙනවා සෙන්ටිමීටර් 4.5ක් ඌ සවිදි ෂඩාශ්‍රය මේ පාදයක් සෙන්ටිමීටර් හරියටම 4.5යි ඔයාට මාව ෂුවර් නැත්තම් ඔය හැන්දට පස්සේ ඔයා මැනලා බලන්න හරියටම 4.5ක් එනවද නැද්ද කියලා හරියටම 4.5ක් එනවනම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න හරියට මේක ආවයි කියලා මම හිතන ඔයගොල්ලන් මේ වීඩියෝ එක තේරුණායි කියලා ඔයාට හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න වගේමයි ලයික් කරන්න මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු